සභාව ගිය සිකුරාදා ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක් දුන්නා. මේ මැතිවරණය නීතියට අනුකූලව මාර්තු 9 වෙනිදා පවත්වනවායි කියලා බොහොම ගැඹීර ප්‍රතිඥාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට දුන්නා මැතිවරණ කොමිෂන් සභාව. ඒකත් අදත් ඒක වළංගු. ඒ ප්‍රතිඥාව බලසහිතයි වළංගුයි. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්නට සිදු වෙනවා. හැබැයි එසේ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට අවශ්‍ය වෙනවා රජයේ සියලුම ආයතනවල පූර්ණ සහයෝගය. ඒතොර අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ඒ සහයෝගය ලැබිය යුතුයි. සියලුම ආණ්ඩුවේ ආයතන නිලධාරියෙන් බැඳිලා සිටිනවා මැතිවරණ කොමිෂන් සභාවට ඒ සහයෝගය ලබා දීමට. එසේ නොකරනවා නම් ඒක බරපතල අපරාධයක් වෙනවා. ඒකට පෞද්ගලික වගකීම බාර ගැනීමට සිදු වෙනවා. ලෝකේ කොහෙවත් සල්ලි නැහැ කියලා මැතිවරණ පැවැත්වීම ප්‍රතික්ෂේප කරලා නැහැ. ඒ කියන්නේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. දැන් ඒ පූර්වාදර්ශය අපේ රටේ තහවුරු වුණොත් එතකොට මීට පස්සේ ඕනෑම මැතිවරණයක් සම්බන්ධයෙන් ඒ තර්කය පාවිච්චි කරන්න පුළුවන්. එන අවුරුද්දේ පවත්වන්නට තිබෙන ජනාධිපතිවරණ කියන්නේ ඒක සල්ලි නැහැ මැතිවරණය පවත්වන්න බෑ. පාර්ලිමේන්තු මැතිවරණ සම්බන්ධයෙන්. එම නිසා ඒ තර්කය අපි කිසිසේත් පිළිගන්නේ නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට බෙහෙවින් අහිතකර තර්කයක් හැටියට අපි තරයේ ප්‍රතික්ෂේප කරනවා. අපි පුංචි පුංචිම පුංචි කාලේ ක්‍රිකට් ගහනකට පරදින්න යන වෙලාවේ අපි කරන දේක් තමයි බෝලේ හංගනවා. ඒ පුංචිම පුංචි කාලේ අපි කරපු දේ තමයි රටේ පළමු පුරවැසියා අද වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙලත් කරන්න යන්නේ කියලා කියන එක තමයි අපේ විශ්වාසය. නමුත් අපි රටේ පුරවැසියෝ විදියට ව්‍යවස්ථා දායක සභාව නියෝජනය කරන ජනතා නියෝජ්‍යයන් විදියට විතරක් නෙමෙයි පුරවැසියෝ විදියට ඉතිහාසයේ නපුරු ඉතිහාසයේ විසකුරු පාඩම් කීපයක් ජනාධිපතිතුමාටත් ආණ්ඩුවටත් මතක් කළ දෙන්නට ඕනේ. මේ රටේ අපේ ජීවිත කාලය ඇතුලේ ඡන්දය සම්බන්ධයෙන් හිතුවක්කාර විදියට හැසිරෙච්ච අවස්ථාවල් පහක් වාර්තා වෙලා තියෙනවා. දැන් බරපතල සිදුවීම් පහක්. ඒ පහෙන් තුනකම ප්‍රධාන වග උත්තරකරුවා බවට පත් වුණේ එක්සත් ජාතික පක්ෂය සහ වර්තමාන ජනාධිපතිවරයා ඇමතිවරයෙක් විදියට ඒ අවස්ථාව තුනටම ඍජුව සම්බන්ධ වෙලා තියෙනවා. උතුරේ සංවන් සභා මැතිවරණය අපට මතකයි. උතුරේ ජනතාවගේ බැලට් එක පිළිබඳ තිබ්බ විශ්වාසය බුලට් එක බවට පත් කරේ සංවන් සභා මැතිවරණය මංකොල්ල කාලා. එල්ටිටි වැනි සංවිධානයක් බිහිවීමේ පදනම සකස් කරේ ඒ උතුරේ සංවන් සභා මැතිවරණය හරහා එක්සත් ජාතික පක්ෂය. ඊළඟ ජනමත විචාරණය. ජනමත විචාරණය තමයි ඊළඟ මේ රටේ රුධිර ගංගා ගලන්න සලස්වපු ඊළඟ සිදුවීම. ඊට ඇරෙහිව මේ රටේ දේශපාලන පක්ෂ අධිකරණයට ගියා. දේශපාලන පක්ෂ තහනම් කරා. අවසාන වශයෙන් කැලෑවට තල්ලු කරා දේශපාලන පක්ෂ. සංවන් සභා මේ 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 ජනමත විචාරණය. ජනමත විචාරණය සම්බන්ධ ඊළඟ පළවෙනි පළාත් සභා මැතිවරණය මැතිවරණ මංකොල්ලයක් තොග පිටින් හොරචන්ද දැමීමේ සංස්කෘතිය මේ මැතිවරණ කොමිසමේ වාර්තාවලත් ඒකට චන්දාන්සිල්ල මැතිතුමා කොමිසමේ මැතිවරණ කොමසාරිස්වරයා වශයෙන් ඔහුගේ වාර්තාවේ පාවා මේක දීලා තියෙනවා. බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා පාවා රටින් පිටුවහල් කරා. ඒ කියන වාර්තා කිරීම නිසා අම්මු අමුවේ නිර්වත් මංකොල්ලයක් හයිවේ රොබර් එකක් කියලා එක කියන්නේ सिद्ध करा पलविनी पलासवा मैथुरने अतुले मे तुनटम वगक्यूतु वगक्यूतं तमय अद राज्य पालने कराने इनसा ओंट मेक इताम हुरु पुरुदु क्रीडावा म्लेचिंग क्रीडावा कुनात एक ओंट हुरु पुरुदु एका सापी रटे जनतावट विशेष माध्यवलिंग इल्लिमक कराने नैवत वतावक मे रटे मिनी कंदु गुडगेहन तनकट मे छंदे पिलिबंधन विश्वास विनाकल पत्कराड़ नायकत्व दिन पुरासिया भूमिकाव पैने भूमिकाव खाचे भूमिकाव इष्टकराम अभी ओबेनु इली मकरा भूमिश्रुति आनुक्रम व्यस्तावे तिस्तुन एवगंते अणु मैतिवर्ण कमिशमे इली मक मत निदासा साधारण मैतिवर्ण पैतीमट अवश्य वातावरण सकसीमे वगकीम बले तीन जनाधिपति वरट मैतिवर्ण कमिशन अभी अहुआ ए अणु अवश्य मा मेतिवर्णे पैवत्तिमिट अवश्य वातावरणे सकस्कल दिंड किल
ජනාධිපතිතුමා ඉල්ලීමක් කළාද කියලා. ඒතර එතුමාලා උත්තර දුන්නා ඔව් අපි ඉල්ලීම කරලායි තියෙන්නේ ජනාධිපතිතුමාට ඒ කරුණ අපි දක්වලා තියෙන්නේ කියලා. එහෙනම් දැන් ජනාධිපතිතුමා තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමන්ගේ වගකීම පැහැරහැරීමක් කරලා තියෙනවා. එතුමා ව්‍යවස්ථාවේ වගකීම පැහැරහැරීම දෝෂාභියෝගයට ලක්විය හැකි වරදක් කියන එක අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. ජනාධිපතිතුමාට අධ්‍යක්ෂීම් තියෙනවා 1983 පැවැත්විය යුතු පාර්ලිමේන්තු මැතිවරණේ ලාම්පු කලගෙඩි සෙල්ලමක් ගෙනල්ලා අවුරුදු 6කින් කල් දැමීමේ ප්‍රතිඵලයක් විදියට ප්‍රභාකරන් උතුරු ගිනි තිබ්බා, විජේවීර දකුණු ගිනි තිබ්බා, මුළු රටම ලේවිලක් ගිනි ගොඩක් බවට පත් වුණා. ඒ නිසා මේ මැතිවරණේ කල් දැමීම කියන්නේ මේ වෙලාවේ දිලිඳු ජනතාව ජීවන බරින් ද ඉන්නේ කේන්තියේ. මධ්‍යම පන්තික ජනතාව බදුබර නිසා ඉන්නේ කේන්තියේ. ඒ කේන්තිය ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රකාශ කළා පිට කරගන්න තියෙන සුමට අවස්ථාව තමයි මැතිවරණ කියන්නේ. මැතිවරණයේදී තමන්ගේ කේන්තිය පිටකරන්න ජනතාවට අවස්ථාව නොදුන්නොත් ජනතාව ගින්දර අතට අරගෙන අවියායුධ අතට අරගෙන තමන්ගේ කේන්තිය පිටමං කරන්න උත්සාහ කරන්න ඉඩ තියෙනවා. ඒක ආණ්ඩුවේ ශරීර සෞඛ්‍යයට තරම් හොඳ නැහැ කියන එක අපි ජනාධිපතිතුමාට සිහිපත් කරනවා. විශේෂයෙන්ම මුදල් නැහැ කියන පදනම මත මේ මැතිවරණේ කල් දාන්න ආණ්ඩුවට ඉඩ දුන්නොත් ලංකාවේ ආයි කවදාකවත් මැතිවරණ පැවැත්වෙන එකක් නැහැ. මොකද ලංකාවේ හැමදාමත් ඉදිරිපත් කරලා තියෙන්නේ ආදායමට වඩා වැඩියෙන් වියදම් කරන හිඟ අයවැයවල්. ඒ නිසා මුදල් නැහැ කියන කතන්දරේ ඉතිහාසයේ පුරාම වළංගු දෙයක්, අනාගතයටත් වළංගු දෙයක්. ඒ පදනම මත ආණ්ඩුවට කටයුතු කරන්න මේ රටේ ජනතාව විශේෂයෙන්ම දේශපාලන පක්ෂ ඉඩ දීලා බලාගෙන හිටියොත් මේ ලංකා ඉතිහාසයේ පැවැත්වුණු අවසාන මැතිවරණේ බවට 2020 පාර්ලිමේන්තු මැතිවරණේ පත් වෙනවා. ඒ වගේම අපි මේ රටේ ජනතාව ඉල්ලා සිටිනවා මේට විරෝධය පළ කරද්දී ඉතාම සංගමයෙන් ප්‍රවේශමින් කරන්න ඕනි. අපි ප්‍රචණ්ඩ වුණොත්, අපි කලබල කරොත් ඒ ආණ්ඩුවේ උගුලට අපි අහු වුණා වෙනවා. ඒ නිසා ආණ්ඩුවට ඕනි මේ අවස්ථාවේ රට ගිනි ගොඩක් බවට පත් කරලා, ලේවිලක් බවට පත් කරලා හදිසි නීතිය පනවලා විරුද්ධවාදීන් අත්තරංගුවට අරගෙන මහා මර්ධනයක් දියත් කරලා සදාකාලිකව බලේ ඉන්න. ඒ නිසා ආණ්ඩුවේ උගුලට අසු වෙන්න එපා කියලා තමන්ට ආණ්ඩුවට එරෙහි තම මතේ ප්‍රකාශ කරන්න අවස්ථාව අහිමි වුණු. ඒ නිසාම කේන්තියෙන් ඉන්න මේ රටේ ජනතාවගෙන් අපි ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිනවා. ප්‍රතිවරයා විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයා තමන්ගේ රාජකාරී පටන් ගත්තේ ධම්මපදයත් ත්‍රිපිටකයත් අතේ තියාගෙන ඒකේ පාට කියමින්. නමුත් මේ වෙනකොට ජනාධිපතිවරයා මැකියාවලියගේ කුමාරයා පොතේ තියෙන කපටි රජ කපටි පාලකයාගේ චරිතය රඟපාමින් මැතිවරණ සිටුවේම අකුලා දැමීමේ ක්‍රූර උපක්‍රමයක යෙදෙනවා. ඔහුගේ මාමා වෙච්ච ජූනියර් සිජර් ජයවර්ධන ගමන්ගත් මගේම ඒ මර්ධනය, භීෂණය, ඒ වගේම මැතිවරණ සිටුවේම අකුලා දැමීම ඒ ගමන් මගේම තමයි මේ ගමන් කරමින් සිටින්නේ. ඒ ගමන් ක්‍රමය තුළ මේ රටේ දැන් ප්‍රකාශයට පත් කළ දෙන මැතිවරණය අවාසනාවන්ත විදියට අවිනිශ්චිතතාවයට පත් කරමින් තියෙනවා. ඒක නිසා 80,000ක් වෙච්ච අපේක්ෂකයන් මිලියන 20,000ක් වෙච්ච ජනතාව මේ කූට උපක්‍රමය නිසා මේ මොහොතේ තුක්සිමුවිතලා ඉන්නවා කුමක්ද වෙන්නේ කියලා. අපි මැතිවරණ කොමිසම හම්බෙලා කතා බහ කරේ මැතිවරණ කොමිසමේ කාර්යකාරී වෙන මැතිවරණේ පැවැත්වීම අපිට පැහැදිලි වුණා. මැතිවරණ කොමිසම ඒ සඳහා ගත්ත ක්‍රියාමාර්ගයන් කුමක්ද කියන කාරණාව. හැබැයි මේ මැතිවරණ කොමිසමට අවශ්‍ය සහයෝගය අදාළ අනෙකුත් පාර්ශ්වයන්ගෙන් මුදල් අමාත්‍යවරයා විදිහට රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුදල් අමාත්‍යාංශය හරහා ඔහුගේ නිෂේධ බලය පාවිච්චි කරමින් මුදල් ලබා දෙන එක වළක්වමින් ඒ වෙනුවෙන් ඩ්‍රාම එකක් එහෙම නැත්නම් සලසුම් සහගත තිර පිටපතක් සකස් කරමින් මං හිතන්නේ ඒ මැතිවරණ අකුලා දැමීම සඳහා ක්‍රියාත්මක වෙනවා. මේ ආකාරයෙන්ම මීට අවුරුදු ගණනාවකට කලිනුත් 1969 එදා එක්සත් ජාතිපක්ෂ ආණ්ඩුව ඡන්දය පරදිනවාට බයේ මැතිවරණ සිටුවම අකුලා දාන්න උත්සාහ කරා. ඒ වගේම 82 ජනාධිපති ජනමත විචාරණයක් ගෙනල්ලා ඔවුන්ගේ 3/2 බලය 5/5 බලය ආරක්ෂා ගන්න කටයුතු කරා. එනිසා මේ මැතිවරණය කල් දාන්න ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ සල්ලි නැතිකම නෙවෙයි, ඡන්ද නැතිකම. ඒක ඡන්ද නැතිකම බව දන්න නිසා අලි පොහොට්ටු අලි එහෙම නැත්නම් අලි පුහුට්ටු ආණ්ඩුව මේ මැතිවරණ කල් දමන්න උත්සාහ කරනවා. ඒ උත්සාහයන් සියල්ලක්ම පරාජය කරන්න ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කරන සියලු ජනතාව පෙළ ගැහේ කියලා අපි විශ්වාස කරනවා. මැතිවරණ කොමිසමේත් අපි ඉල්ලා සිටියේ ඒ ජනතාවගේ මතය ප්‍රකාශයපත් කරන්න, තියෙන අවකාශය නැති කරන්න කටයුතු ගන්න එපා කියන කාරණාව. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.